අද උදැසන හය සිට දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර, ගම්පහ, කොළඹ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කර තිබුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල පොලිස් බල ප්‍රදේශයේ මාටුආගල වත්තේහි උඩ කොටස, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය, හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර් වත්ත ග්‍රාමය, කොළඹ දිස්ත්‍රික්කයේ ගේකුඩ පොලිස් බල ප්‍රදේශයේ ඔබේසේකරපුර 514 සී ප්‍රදේශයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ භගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ කොටියගල වත්ත 15 කොටස මෙලෙස හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද උදැසන සිට හුදකලා භාවයෙන් ඉවත් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම 4:30ට පමණ කඩුනායක ගුවන්තුටුපළ වෙත රැගෙන විත් තිබෙනවා. ඒ චීනයේ බෙල්ජියම් නුවර සිටයි. අදාළ එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරි රථ මගින් ප්‍රවාහනය කර තිබෙනවා. ඉදිරියේදී අපේ රටේ ජනතාවකෙන් වැඩිම කොටසක් මේ එන්නත ලබා දීලා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය, ඔවුන් ප්‍රතිශක්තිය ඉහළම මට්ටමකට පවත්වාගෙන යාමට අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා මේ මොහොතේ අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්ම ඉතාම කාරුණිකව ලා සිටිනවා. මේ මොහොතේදී අධිය හැකි උපරිම සහයෝගය ලබා දීලා මේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය අප්‍රමාදව කිරීමෙන් අපේ රටේ පළමුවෙන්ම ජනතාවගේ ආරක්ෂාව සහතික කර ගැනීමත්, ඒ වගේම රෝගීන් මතුවෙන සංඛ්‍යාව අඩු කර ගැනීම හරහා සෞඛ්‍ය පහසුකම් වෙත දරන්න තියෙන බර අඩු කර ගැනීමට කටයුතු කරන්නත් ඊයේ දිනේ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1883 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුත්කලින් 1815 දෙනෙකු දේශීය වශයෙන් හඳුනාගෙන තිබූ අතර පුත්කලින් 68 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුත්කලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 342ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 220ක්, කළුතරින් 247ක්, කුරුණෑගලින් 67ක්, පුත්තලමෙන් 13ක්, කෑගල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 79ක්, රත්නපුරින් 81ක්, ගාල්ලෙන් 85ක්, මාතරින් 67ක්, හම්බන්තොටින් 8ක්, නුවරඑළියෙන් ආසාදිතයින් 104ක්, මහනුවරින් 43ක්, මාතලෙන් 54ක්, බදුල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 42ක්, මොනරාගලින් 4ක්, අම්පාරෙන් 45ක්, මඩකලපුයෙන් ආසාදිතයින් 117ක්, ත්‍රිකුණාමලයෙන් 15ක්, අනුරාධපුරෙන් 42ක්, පොළොන්නරුවෙන් 73ක්, මන්නාරමෙන් 29ක්, වවුනියාවෙන් 16ක්, මුලතිව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 8ක්, කිලිනොච්චෙන් 6ක් සහ යාපනය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 8 දෙනෙකු තහවුරු වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 260,000 සීමාව ඉක්මවා ගොස් තිබුණා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 260,972ක් ලෙසයි. ඉන්පුත් කලින් 227,840 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 30,055 දෙනෙකු පමණයි. පසුගිය 30 වනදා සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3120ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ 43 අතර 16 දෙනෙකු කාන්තාවන් වන අතර 27 දෙනෙකු පිරිමි පුද්ගලයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් අවදානමක් ඇති අනුරාධපුර නොච්චියාගම 15 මරගහවැව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින්ව එම කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් සේවයට කැඳවීමට විරෝධය පළ කරමින් එම ගම්මානයේ ජනතාව අද එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. නිහඬ ඉල්ලීමක් මේ කරන්නේ අපේ ජීවිත ගැට, අපේ දරුවෝ ගැට ඉස්සලා. ඊයම් පළවෙනි වතාව තමයි අපේ ගමෙන් මේ පොසිටිව් කොවිඩ් මරණයක් ආවා. ඔකලා පිළිගන්න ඕන අපි මෙතෙක් ගාමන්ට් එකට කිසිම බලපෑමක් කරලා නැහැ. මේ නිහඬ ඉල්ලීමක් කරන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.